හාමුදුරුවන්ට දුන්නු ආධාරවලින් විදුලි බලුත් දාලා තියෙනවද කියලා කොටසක් බලාගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් මා හිතන්නේ ලක්ෂ දෙකක් විතර බලුත් දාලා ඇති මේ පාට බලු. ඉතින් ඒ හින්දා අද මේ ඇයට බොහොම සතුටු ඇති. අපි දුන්නු රුපියල 150. එහෙන් මේ විශාල වැඩක් කරලා තියෙනවා. ඒ තමයි අපිට කල නොහැක්කක් නොමැති කියලා කියන්නේ. අදිෂ්ඨානය තියෙනවනේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ රජයේ මඟ හරිනකොට අපේ රටේ ජනතාව මිහින්තලා රාජමහා විහාරෙත් එක්ක අනපුතු මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ සලකන්න පටන් ගත්තා. රජයේ අනුග්‍රහය තිබ්බට වඩා අතිසාර්ථකයි. බොහොම සතුටු වීමක්. ඒ වගේම මේ වගේ පින්කම් කරන්න දන්නේ නැති මිත්‍යා දෘෂ්ටික මිනිස්සු මේ රට තුල ඉන්නවා. ඒ වගේම මේ රට පාලනය කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. මිහිඳු මහ රහතන් වහන්සේගේ දහම ඉගෙනගෙන නැහැ. ඒ දහම ඉගෙන ගත්තා නම් මේ අය මෙහෙම කරන්නේ නැහැ. මේ පලිගන්නේ ජාතිය රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ රටේ ජනතාවගේ. ඒකයි මේ චෛත්‍ය රාජයන් වහන්සේ 2284කට පෙර තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවන් පෑවේ. උත්ති රාජ්‍යය තමයි මේක නිර්මාණය කරේ. ඒ කාලේ සැදැහැති කෘතගුණ මිනිස්සු. ඉතින් ඒ චෛත්‍ය අපේ ගිරිබද්දුට හාමුදුරු ඇතුළු ඒ සංචිතේ ස්වාමීන් වහන්සේලා අපේ අධිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාදයෙන් අනුශාසනාවෙන් ගිවිසුම් ගැහුවේ නැහැ. මේ කොරෝනා වසංගතයට ගොදුරු වුණා. නමුත් අතහැරියේ නැහැ. ඒ අතරතුරද ගියා වුද්ද දෙසැම්බර් මාසේ 10 වෙනිදා රට කරවන ජනාධිපති ඇතුළු ඒ කණ්ඩායම එකතු වෙලා මේ හැදෙන චෛත්‍ය රාජයන් වහන්සේ බද අම බදාම අනානා ඉන්නකොට වැලි ඇදාදා ඉන්නකොට වතුර අරගෙන යනකොට ගඩොල් අදිනකොට චෛත්‍ය හදන එක නවත්තන්න කියලා ත්‍රිවිධ හමුදාවටම නියෝග කරා වහාම යන්න කියලා රටේ ජනතාව තීන්දුව කරන්න. ඒ වගේම බුද්ධ පූජාව අරගෙන ගියේ ඒ විසිනාදේ තුනේ සිවිල් ආරක්ෂක බලකායේ බටවරයා. බුද්ධ පූජාවට හිමිසි ගගහා යනකොට නවත්තන්න කිව්වා, යන්න කිව්වා. ඔන්න ඒකයි මම මිත්‍යා දෘෂ්ටික කිව්වේ. දුර්ජනයව කියලා කිව්වේ ඒකයි. ඒ බැමි බැඳා ඉන්නකොට යන්න කිව්වා. තින්ත ටිකක් ගාගන්න උදව් කරේ නෑ. තනකොළ ගහක් ගලව ගන්න උදව් කරේ නෑ. ඒ වගේම අපි මේ කිසිවක් නිකන් අරන්නේ. ඔක්කොම අපි බිල් ගෙවනවා. ඉතින් ඒ නිසා බොහොම සන්තෝසයි රටේ ජනතාවගේ පැත්තේ හිටගෙන ඉන්නේ මම. ජනතාව වෙනුවෙන් අපි කතා කරනවා. ඒ වගේම ජනතාව අපි වෙනුවෙන් ඉන්නවා. 2568ක් තිස්සේ අපේ රටේ මිනිස්සු තමයි මේව රැකලා තියෙන්නේ. ඒ කාලේ ධාර්මික රජවරු ඉන්න ඇති. ඒ හින්දා තමයි මේවා ඉදි වෙලා තියෙන්නේ. මිහින්තලේ පොමඩක් 360ක් දාගෙන. මිහිඳු මහ රහතන් වහන්සේ නිසා තමයි උතුම් ජයශ්‍රීමා බෝධින් වහන්සේ අපිට ලැබුණේ. මිහිඳු මහ රහතන් වහන්සේ නිසා තමයි දළදා හාමුදුරුවෝ අපිට ලැබුණේ. මිත්‍යා දෘෂ්ටිකයෝ සම්මයා දෘෂ්ටිකයන් බවට පරිවර්තනය කළා. පූජනීය වස්තුන් ගෙනලා දුන්නා වැඳපල්ලා කියලා. මෙන්න මාර්ගය කියලා. ඒ හින්දා තමයි අවුරුදු 2332ක් ගිය කල්හි අපේ ලංකාවේ සිව්දෙස සිව්කොනේ ඉන්න අපේ මාතෘ භූමියේ වැසියෝ තෙල් මල් පහන් පඳුරු අරගෙන ඇවිල්ලා ඇතැම් අය කඳුළු සලනවා මේ සම්බුදු ශාසනයෙන් පරිගන්න නිසා. එනා එයා කියනවා තේවාව නැවතුපු එක දෙවනි බුදුරජාණන් වහන්සේගේ අනපුතු 360ක් දායක ඇතම්මයි අහනවා මිත්‍යා දෘෂ්ටික මේ මිහින්තලේ මේ චෛත්‍ය මොකක් ගොඩක් මොකද
දොළොස්දාහ මහරහතන් වහන්සේලා දෙන බාහ්‍ය නාමතුරු වෙනකොට චීනේ 2500ක් මේ මැදමළුවේ තියෙන දානශාලාවේ වළඳලා තියෙනවා. එහෙමනම් ඒ 12000 මහරහතන් වහන්සේලාගේ ප්‍රධාන රහතන් වහන්සේලාගේ චෛත්‍ය රාජන් මහලා 360 කියන්නේ. ඒ වගේ ඒ විතරක් නෙවෙයි මේ ගල් පඩි ගල් කණු හදන්න උපකාර කරපු කටු මිටි ටිකක් තැම්පත් කරලා කටු සෑය කියලා චෛත්‍යයක් හදලා තියෙනවා. අන්න කෘතගුණ දන්න මිනිස්සු රජවරු චීවර මහපු ඉදිකඩ ටිකක් තැම්පත් කළ තැන ඉදිකඩු සෑය කියලා නිර්මාණය කළා තියෙනවා. එන් අය පෙර දවසේ තිබිච්ච කෘතවේදීත්වය මොනවට කියාපනවද මේ නිදසුන්? ඒ විතරක් නෙවෙයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ඉන්දියාවට වැඩියේ නැහැ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මිහිඳන් උනේ මිහින්තලාවේ මේ ලක් දෙරණේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ දේහය දවන ලද්දේ රත් හඳුන් වලින්. ඒ රත් හඳුන් වලින් දැවුණු දේහේ අඟුරු ටිකත් රජදරුවෝ සහ අපේ රටේ වැසියෝ තැම්පත් කළ තියෙනවා. අදටත් ඔබට ඉරිදා වෙනකන් එක දැක බලා ගන්න පුළුවන්. හෙට කොටසක් අපි මිහිඳු සෑයේ තැම්පත් කරනවා. එහු උතුමන් වහන්සේට මේ රටේ පාලකයෝ ගරු කරන්නේ නැහැ. හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. ගැසට් එකෙන් ගහලා තියෙන ඉඳන් එක ගැසට් කරලා තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේගේ පොසොන් පින්කම ගැසට් කරලා තියෙනවා. ලක්දිව පළවෙනි පෙරහැර මිහිඳු පෙරහැර. පොසොන් පින්කම. ඒ වගේම උත්තිය රජුව මිහිඳු මහ රහතන් වහන්සේ පරිනිර්වාණය ගැසට් කරලා තියෙනවා මිහිඳු පුරාටවක නමින්. පිරිත් නූල් කඹ ගණන් බැඳගෙන ඉන්න පාර්ලිමේන්තුවේ අයට මම කිව්වා මේ රජදරුව මේක කරලා තියෙනවා, ඒ හින්දා මේක ගැසට් කරන්න. එහෙම කරන්නේ නැහැ. හිතානිද්දට ඔය බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කරනවා කියලා කියන්නේ ඒ පණතත් අයින් වෙනවා කියන විතරක් අපේ රටේ මිනිස්සු දැනගන්න. හොඳට දැනගන්න. ඉතින් ඒ වගේ පරම පූජනීය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයටත් වඩා මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ රටට ලෝකයට තේරවාදී දහම ව්‍යාප්ත වුණ ඉන්දියාවෙන් පස්සේ මෙතන. ඒ විතරක් නෙමෙයි මහා භද්‍ර කල්පයේ තුල කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා වැඩලා ස්පර්ශ කරපු භූමියක්. ඒ හින්දා තමයි මිහිඳු මහරහතන් මෙතෙන්ට වැඩලා ඒ සිද්ධිය කරන්නේ. ඒ වගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් වඩින්නේ මෙතන. සිද්ධාර්ථ කුමාරගේ උපදීම බුදුවේ පින්වන් පෑම දම්සක් පැවුතුම් සූත්‍ර දේශනාව දැකලා පහන් සම්මුගේ උපදව ගන්න කිව්වා. ඊට පස්සේ තියෙන මිහින්තලාව පින්වන් රටේ මිනිස්සු හොඳට දන්නවා. එම නිසානේ මේ ඇවිල්ලා තියෙන නොයෙකුත් විවිධ දුෂ්කරතාවයන්. ඉතින් එම නිසා අපි පොසොන් සම්ප්‍රදායක් තියෙනවා. පොසොන් සතියක් කියලා ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපි 18 ඉඳලා 24 වෙනකම්. ඉතින් වෙනදා රටේ මිනිස්සු හොඳට තේරුම් ගන්න දැනගන්න වෙනදා මේ ගෞරව කිරීමක් හැටියට මස්කඩ මේ දිස්ත්‍රික්කේ වෙන වහනවා. මස්කඩ අබේතුල්ලේ මෙතන ඉන්නේ. එහෙනම් මස්කඩ සතියක් වහනවා මේ දිස්ත්‍රික්කේ පුරාම. ඒ වගේම තැබෑරුම් සතියක් වහනවා මේ දිස්ත්‍රික්කේ පුරාම. මේ පාරෝ නැනුපයි මනුපයි මිහින්තලේ පමණක් වහලා අනිත් දිස්ත්‍රික්කේ පුරාම තැබෑරුම් හල් විවෘත කරලා තියෙනවා පින්වත්. ඔන්න තීන්දුව ඔබට බාරයි. කියන්නේ උඹලා බීලා කාලා ඕන දෙයක් කරගනින්න. හෙට පෝයෙත් ලංකාවේ වැහෙනවා. ඔන්න පහසුකම් සපයලා තියෙන රාජ්‍ය අනුග්‍රහය නොබදව ලැබිලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරයා සුරාබදු කොමසාරි ජෙනරාල්ට යවලා තියෙනවා. යවුවට පස්සේ ලියුමට උඩින් දීලා තියෙනවා. උඩ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. දේශපාලඥයෝ වහාම ඔය තුනේ විතරක් වහලා අනිත් එක නිදහසේ මිනිසුන්ට බොණ්ඩ රාජ්‍ය අනුග්‍රහය දෙන පොසොන් සම්ප්‍රදාය කැඩුවා පින්වත්. ඒ ලේඛන ටික බලන්න. සාමාන්‍ය සතියක් මේ දිස්ත්‍රික්කෙම වහන මස් මාළු වැවකවත් අල්ලන්න දෙන්නේ නැහැ. නමුත් තැබෑරුම්
අරින්න අවසරය දුන්නා. තැබෑරුම් විවෘත කරන්න අවසරය දුන්නා. ඔන්න මිහිඳු මහ රහතන් වහන්සේ දෙන රාජ්‍ය අනුග්‍රහය පින්වත්. දැන් බලය ඉල්ලනවා ඔය හැම කෙනාම. ඔය ඔක්කොම බලය කරවපු අය. මේ ගැන වගේ වගත්නේ. එක්කෙනෙක් විතරක් පාර්ලිමේන්තුවේ කතා කරා තුන් හතර දෙනෙක් එකද? ඒවට උත්තර නෑ. ගල්ගිල්ලා වගේ ඉන්නවා. මහා බෞද්ධයෝ කියලා කොටසක් ඉන්නවා. ජාතිවාදී ආගම්වාදී වපුරන. තවමත් බලය දෙන්නලු යාළුවා. බලේ දුන්නොත් මීට වඩා අන්තයි කියන එක තේරුම් ගන්න. මීට වඩා අන්තයි. හොඳට තේරුම් ගන්න. ඔය කවුරුත් එක කිසි කෙනෙක් කතා කරේ නැහැ. දැන් යාළට ඕනේ AI intelligent artificial කියන තාක්ෂණය තිබ්බට කමක් නැහැ. තරුව සම්පූර්ණයි මේ රට. ඒ වගේම smart agriculture එකක් ඕනේ. හයිකෝට් ආගෙන ගිහිල්ලා හාන්න ගොයන් කපන්න වී වපුරන්න කොළ පාගන්න නියර බඳින්න ඒවා කටින් බතල හිටවන බව තේරුම් ගන්න අපේ රටේ මිනිස්සු. මේ කරපු අපරාධයක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ මේ රටේ පාලකයෝ. ගැසට් කරලා තියෙනවනේ. ගැසට් එක අක්‍රිය කරලා තියෙන්නේ. මීන්තලාව ලංකා සිටීමේ නෑ දැන්. අවශ්‍ය ආරක්ෂා වෙනදා බෝම්බ ඩිස්ක්‍රියන්සියෙන් එනවා මෙතෙන්. ඇවිල්ලා කූරුග ගහ බලනවා මේ හැම තැනම. ඒ වගේම නිල සුනකයෝ අරගෙන ඇවිල්ලා බලනවා. යුද්ධ හමුදාව නිල ඇඳුමෙන් සහ නිල නොලත් ඇඳුමෙන් සහ අවිසහිත සහ අවිරහිත ගුවන් යානාවලට වෙඩි තියන්න පුළුවන් ඒවා ගෙනල්ලා මෙතන හයි කරලා තිබ්බ පහුගිය කාලවල. මම බැලුවා මොකද්ද මේ සිද්ධිය කියලා. බලනකොට මේ දේශපාලඥයන් හින්දානේ මේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තමයි මේ ත්‍රිවිධ හමුදාව දාලා තියෙන්නේ. දිස්ත්‍රික් ලේකම්වරයා ලිඛිතව දන්නලා තියෙනවා මිහින්තලාවට මෙච්චර සෙනඟක් එනවා. ඒ හින්දා පෙරදා තිබුණු අවශ්‍ය ආරක්ෂාව ත්‍රිවිධ පොලිසියේ සහායට අවශ්‍ය ආරක්ෂාව දෙන්න කියලා මේ වෙනතුරු දීලා නැහැ. මං හිතන්නේ දීලා නැහැ. දුන්නා නම් කියන්න එපෑයි මට. ඒ වගේම බොම නිෂ්ක්‍රියන්සේව සුනක ඒ නිල සුනකේවත් එහෙම ඇවිල්ලා බලලා නැහැ. දැන් රටේ ජනතාවට ඕන දෙයක් උනාවේ අපේ ගමන අපි යනවා. අන්න අපි වරද්දගත්තු තැන පින්වත්. අපේ දේවල් රැකගන්න, අපේ උරුමය රැකගන්න, අපේ රටේ මිහිඳු මහ රහතන් වහන්සේගේ දහම ඉගෙන ගත්ත පිරිසක් මෙතෙන්ට යන්න ඕනේ. රජකම ගන්න ඕනේ. ජනතාව ගැන දන්න මිනිස්සු යන්න ඕනේ. අලුත් මිනිස්සු පිරිසක් යන්න ඕනේ. ගොවියෙක් වුණත් කමක් නැහැ. කුෂ්කරම ඇම්දිකම දෙන්න ඕනේ ගොවියට. ඉතින් ඒ හින්දා අද ගොවියට වෙලා තියෙන ඉරණම් බලන්න. ඉතින් ඒ වගේ මහා විනාශකාරී ප්‍රපාතයකට මේ රට තල්ලු කරලා තියෙනවා. තවත් බලය දෙනු 2048 හදලා දෙන්නලු. හාලුත් බෙදෙනවා මේ දවස්වල. ඒ වගේම මම මට දැනගන්න ලැබුණා. මම හිතුවා මෙහෙටත් ඒ මුදල් ටිකක් ලැබෙයි කියලා. අනුරාධපුරයේ ඉන්න ඉසාක් මන්ත්‍රීවරයා ඇතුළු 19 දෙනෙකුට ඉසාක් මන්ත්‍රීවරයා ඇතුළු 19 දෙනෙකුට මේ වෙනකොට මේ අවුරුද්දට දීලා තිනවා එක්කෙනෙකුට ඉසාක් මන්ත්‍රීවරයාට විතර මිලියන 199ක් ලක්ෂ 2000කට ආසන්න. මේ මැතිවරණයක් තියෙන වෙලාවේ මොනවටද මේ සල්ලි දීලා තියෙන්නේ? මං හිතියේ මෙහෙටත් මිලියන 2ක් පාස් වෙලා ඇති කියලා. ඈ එතකොට මේ වගේ 19 දෙනෙකුට ලක්ෂ 2000 ගානේ දීලා තියෙනවා. ඔව් සංවර්ධන අරමුදලක් තිබ්බා පහුගිය දවස්වල. ඒ සංවර්ධන අරමුදල කෙලින්ම ගත්තා ජනාධිපතිවරයා යටත කෝටි 800 ගානක්. බලන්න අපේ රටේ මුදල් වලට වෙන දේ වෙන මහා අවභාවිතේ. ඒ හින්දා අපේ රටේ මිනිස්සු සූදානම් වෙන සිස්ටම් චේන්ජ් උනේ මිහින්තලාවේ. එහෙනම් ඒ චේන්ජ් එක නැවත අලුත් කරන්න වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේගේ චෛත්‍යයේ කොත් බලන් දන්නේ
අලුත් රජයක් යටතේ අලුත් පිරිසක් යටතේ. ලබන පොසොන් පෝය කරන්නේ අලුත් පිරිසක් අලුත් රජයක් යටතේ. එහෙනම් අපේ රටේ ජනතාව කඳුළු හලාගෙන ඇවිල්ලා කිව්වා අනේ ශාසනයට කරන හානියමුන් හාඳුරුනේමියුන් එලවන්න. එලවන්න පුළුවන් සාපේ මෙතන තමයි. එවිසි ගහනක නැවැත්තුවා. ඉදිවෙන එක මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ලැබෙන ආධාර උපකාර වලින් තමයි මේක හැදුවේ. ඒ දේ දරා ගන්න බෑ, දකින්න බෑ. එහෙම තත්වයක් මේ රට තුල නිර්මාණය කරේ ආගමක් බහමක් නැති මිනිස්සු. අනගාරික ධර්මපාලතුමා කිව්වේ උඹලට නිදහස ලැබුණට අලු සුද්දෝ ටයි කෝඩ් දාගත්තු සෙට් එකක් ඉඳී කිව්වා. හරියට හරි එතුමාගේ දේහේවත් මේකට ගේන්න එපා කිව්වා. දුර්ජනයෝ ඉන්න කිව්වා. ඔයාලට අමතක වෙයි මැතිවරණ එනකොට මේ සිද්ධි ඔක්කොම ඈ. එහෙනම් දේශපාලඥයෝ ඔක්කොම රවට්ටන්න ලැහැත්ති වෙයි. එහෙනම් මේ කරපු විනාශයට, මේ කරපු අගහුරුවට ඔබ සියලු දෙනාගේ අපි කියන්නම්. එතකොට නිවැරදි මාවතක් අපි තෝරගමු. තෝරගෙන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට ජීවත් වීමේ අයිතිය, ආගම් ඇදහිමේ අයිතිය, වර්ගවාදය, භාෂාව, ජාතිවාදය, මේ විවිධ දේවල් නිර්මාණය කළා. දැන් නිර්මාණය කරන්න දෙයක් නැහැ. හිටානිදා මොන මොනවා අටවයිද දන්නේ නැහැ. ඒ හින්දා මේ වෙන තුරාවට මේ රටේ මිනිස්සු විශාල පිරිසක් වෙනවා. ඒ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙන මිහින්තලාවට ජනතාවට ආරක්ෂාව සපයලා නැහැ. පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දීලා තියෙනවා. අද වෙනතුරු එහෙම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් මෙතනට ඩියුටිවත් දාන්නේ නැහැ. ඔන්න ඔගයි තත්ත්වේ. රටේ මිනිසුන්ට තේරුම් ගන්න. ඒ වුණත් අපි රටේ පාලකයන්ට පෙන්නවා කළ නොහැක්කක් නොමැත. අපි කරලා පෙන්නවා අපේ අදිෂ්ඨානය. අන්න මිහිඳු මහසෑය ධාතුන් වහන්සේ හෙට උදෑසන 6:30ට ගර්භනිධානය තැන්පත් කරනවා. ගර්භනිධානය තැන්පත් කරනවා. ඒ වගේම හතරස්කොඩු ධාතු නිධාන කරනවා. ඊට පස්සේ තියෙන කොතපලන් ගන්න විතරයි. රත්තරන් කිලෝ හතමාරක් සහිත සාජි ස්තූපේ අනුරුවක් ගැනලා තියෙනවා කිරිබංජුල හාමුදුරු. මහගලියා මහනාගයෙන් පස්සේ ඉතින් එහෙනම් රටේ ජනතාව එකාසු වුණා. මේ එකාසු වුණා වගේම මේ දුර්ධාන්ත අධර්මිෂ්ට කෘතවේදීත්වය දන්නේ පාලකයෝ තවත් මේ රට තුල නඩත්තු කිරීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් සියලු දෙනාම සූදානම් වෙන්න මේ කරපු විනාශයත් එක්ක මේ අය ඉවත් කරලා යහපත් දේශයක් ගොඩනගන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ චෛත්‍යයේ තියෙන චෛත්‍ය රාජන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් තුලින් ඒ හැම දෙයක්ම අපිට ඉෂ්ට වෙලා තියෙනවා. ආලෝක පූජාව, ඒ වගේම ලංකාවේ පළවෙනි පෙරහැරපට දකින්න පුළුවන් විචිත්‍රවත් විදියට ඒ වගේ පුදුමාකාර බලයක් තියෙනවා. ඒ බලය තුලින්, ශක්තිය තුලින් ඊළඟ වසරවලදී උතුම් චෛත්‍ය රාජන් වහන්සේ පොත්පලන්දවට, ඒ වගේම වත්මාසේ පුරාටවක දවසේ පරිනිර්වාණ දිනේ සමරන්නත්, ඒ වගේම ඊළඟ එළඹෙන පොසොන් පින්කම සමරන්නත් මේ කරන කෘතගුණ පූජා තුලින් අදෘශ්‍යමාන බලවේගවල ශක්තියේ ආශිර්වාදේ මේ දුර්ධාන්ත මිත්‍යා දෘෂ්ටික දුර්ජන මිනිස්සු ඉවත්කරන්ඩ මේ කරපු අගෞරවයට හානිය උන්ට ඒ කාර්යය මැති එළවන්න මේක සාපු වෙන්න ඕනේ. හැම දිනාටම තෙරුවන් සරණයි. ලෝක පූජාවට ඔබයි සාක්ෂි දරන්නේ. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට පූජනීය වන්දනීය කිමෝ. ඒ තමයි චීන ජනරජ. ඒ තමයි ආචාර්ය භික්ෂුණි එලිසබෙත්. පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු
Thank you.
channel.